යමහා රේසියර් අසමසම දහවනයක් AMW වෙතින්ම පමණයි. දවසේ පුවත මඩකලපුව පූර්ණානි ප්‍රදේශ ඉදිකර ඇති බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වුණේ පාස්කුරේදාසි දෝ ත්‍රස්ත ප්‍රහාරයත් සමගයි. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතා කලක් සභාපතිත්වය දරූ මෙහි ඉස්ලාමීය ෂරියා නීතිය හා සම්බන්ධ මූලධර්මවාදී විෂයන් ඉගැන්වීමට කටයුතු යොදා ඇති බවට චෝදනා එල්ලබුණා. කෙසේ වෙතත් එම ආයතනයේ පාලක මණ්ඩලය අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර මෙම ආයතනය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පැවරුණේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙතයි. ඒ අනුව කාරක සභාවේ සමාජිකින් පසුගිය මැයි මාස 17 වනදා බැටිකුලෝ කැම්පස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට දැක්වුණා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අපි සබ්ජෙක්ට් 9ක් දීලා තිනවා. අපිට කිසිම අදහසක් නෑ. අපි කොහෙවත් කියලාත් නෑ ෂරියා උගන්වනවා කියලා. ඒක සම්පූර්ණ වැරදි ප්‍රචාරයක්. කිසිම ආගම් සබ්ජෙක්ට් එක උගන්වන්නේ නැහැ. එහෙම උගන්වනවා නම් අපි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැති අරගෙන තමයි කරන්නේ. ඒ අනුව බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අතර එහි බැටිකලෝ කැම්පස් ආයතනය පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. මෙම ආයතනයේ ෂරියා නීති ගැන්වීමක් සිදු නොකරන බවට එහි පාලනාධිකාරිය පුන පුනා ප්‍රකාශ කළද අදාළ කාරක සභා වාර්තාවේ පැහැදිලිව දක්වා ඇත්තේ මෙම ආයතනය වෙනත් පාඨමාලා පවත්වන මුවාවෙන් ෂරියා නීතිය හෝ ඉස්ලාම් මූලධර්මවාදීන් බිහිකරන ආයතනයක් බවට කාරක සභාව විශ්වාස කරන බවයි. එකී ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති ලියවිලි වලින් සහ එහි ගොඩනැගිලි සහ සංකේත ඉස්ලාම් ආගමට සහ අරාබි ගෘහ නිර්මාණවලට සමාන වීම එම විශ්වාසය සනාථ කරන්නක් බවටද වාර්තාවේ දක්වා තිබෙනවා. බැටිකලෝ කැම්පස් ආයතන ඉදිකිරීමට රුපියල් බිලියන 3.6 මුදලක් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ආයතන බලධරින් පරස්පර මත පළකිරීම නිසා සෞදි අරාබි තනාපති කාර්යාලය හරහා සහ මෙරට පොලිසිය බරපතල මූල්‍ය අපරාධ ඒකකය හරහා පරීක්ෂණයක් සිදු කළ යුතු බවටද එහි සඳහන්. මෙම ආයතන ඉදිකිරීම සඳහා අසේලපුර ප්‍රදේශයෙන් අක්කර 35ක ඉඩමක් බද්දට ලබාගෙන තිබුණද ඊට අමතරව තවත් අක්කර 8ක් අනවසරයෙන් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. එමෙන්ම එහි ඉදිකිරීම සඳහා අදාළ උතුරු වාකරේ ප්‍රාදේශීය සභාවේ අනුමැතියද ලබාගෙන නැහැ. කාරක සභා වාර්තාව මගින් නිර්දේශ කර ඇත්තේ මෙම ආයතන ලැබුණු මුදල් නීති විරෝධී වන හේඳ අනවසර ඉදිකිරීම සිදු කර ඇති හේඳ මෙහි සියලුම ගොඩනැගිලි සහ වත්කම් රජයට පවරා ගත යුතු බවයි. එමෙන්ම මෙම ආයතන ඉදිකිරීමේදී නීති විරෝධී ක්‍රියා රැසක් සිදු වී ඇති බවට අනාවරණ වී ඇති නිසා ඊට සම්බන්ධ සියලු පාර්ශ්වවලට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවටද එම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපති MLA හිස්බුල්ලා මහතාගෙන් විමසීමක් කළා. වර්තමාන නීති අනුකූල අපි ආයතනය ගන්න බෑ, කිසිම අයිතියක් නෑම ගන්න. නමුත් අපි කියලා තියෙනවා ඕන විදිහට අපි සාකච්ඡා කරන්න කැමති කියලා. ඊට පස්සේ මේකේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා හරි ආණ්ඩුව ප්‍රොපෝසල් එක දුන්නොත් ඒ අනුව අපි කටයුතු කරන්න කැමති කියලා තියෙනවා. ඊට පස්සේම අපි හරියාකාරයට නීති අනුකූලව සම්පූර්ණ කරලා තියෙන්නේ, කිසිම වරද කරලත් නෑ. ඒ නිසා කිසි ක්ෂේත්‍රයක අපිට අපේක ගන්න බෑ කියලා තමයි මගේ මතය. Go to gossip.lk.